සමාදාවේ අපේ දෙමව්පියන්ට පුංචි දරුවන්ට කරන්න පුළුවන් ක්‍රියාකාරකමක් කියලා දෙන්න. ඉතින් අපිට මේකට ඉස්සෙල්ලාම ඕන වෙන දේවල් බලමුකෝ. අපිට මේකට ඕන වෙනවා ඉරටු හතරක්. ඉරටු හතරකුයි තව shapes. මම මේකට අරන් තියෙන්නේ circle, triangle, square and rectangle. ප්‍රධාන හැඩතල හතර. රවුම, ත්‍රිකෝණය, සමචතුරස්‍රය සහ ඍජු කෝණාස්‍රය කියන හැඩතල ටික. ඉතින් මේව ඔයාලට පුළුවන් පාටින් පාට කපා ගන්න. එක එක පාටවලින් කපා ගන්න පුළුවන්. ඒ කියන්නේ සර්කල්ස් දැන් මේක මම සර්කල්ස් කපාගෙන තියෙනවා. pink, blue, purple ඒ විදිහට එකම කලයකින් කපන්න එපා. මේක ගොඩාක් කලර්ස් වලින් කපා ගන්න ඕනේ. ඉතින් අපි බලමු කොහොමද මේ ක්‍රියාකාරකම කරන්න කියලා. මුලින්ම දරුවට මේ විදිහට shapes කපලා මෙන්න මේ විදිහට ටිකක් උඩ මේ විදිහට දාලා දෙන්න. බිම හරි කමක් නැහැ. දරුවට පහසු තැනක මේක මෙහෙම දාලා දෙන්න. මේකෙදි තියෙන්නේ දරුවට shapes තෝරන්න. ඒකෙදි දරුව කරන්න ඕනේ දරුවට කියන්න පුතේ එක ඉරටුවක් අරගෙන මගේ පුතා ඉස්සෙල්ලාම සර්කල්ස් හොයන්නකෝ. ඊට පස්සේ දරුවට පුළුවන් සර්කල්ස් අරගෙන මෙන්න මේ විදිහට ඉරටුවට දාන්න. මේ තියෙන මෙන්න මේ විදිහට දාන්න. එතකොට අපිට පුළුවන් බලාගන්න දරුවා සර්කල්ස් හඳුනනවද කියලා. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම මේක සිංහල නමක් දරුවට පුරුදු කරන්න ඕනි. අපි ඉංග්‍රීසි නම විතරක් නෙවෙයි හැම දෙයකදීම දරුවට සිංහල එකත් අනිවාර්යයෙන්ම කියලා දිය යුතුයි. ඉතින් මේකෙදිත් අපි රවුම් තමයි හොයන්න යන්නේ. හරි, අපි දැන් රවුම් හොයමුකෝ. ඒ විදිහට කියන්නේ. ඉතින් මේක දරුවගේ අතටත් හොඳ ක්‍රියාකාරකමක්. ඉරටු අරගෙන මේ විදිහට දරුවා shapes ටික අමුණනවනේ. ඉතින් ඒකත් දරුවගේ අතට හොඳ ක්‍රියාකාරකමක්. ඉතින් ඊට පස්සේ දරුවට කියන්න පුළුවන්, හරි දැන් මේ ටික circles ටික ඔක්කොම හොයලා ඉවරනාට පස්සේ කියන්න දරුවට, හරි පුතේ අපි දැන් ත්‍රිකෝණ triangles හොයමු කියලා. දරුවට ඒ විදිහට triangles හොයන්න කියන්න පුළුවන්. ඉතින් මේක ගොඩාක් හොඳ ක්‍රියාකාරකමක්. දරුවන්ට තේරීම කියන දේ, අපි තේරීම කරනකොට හැඩය අනුව, වර්ණය අනුව, ප්‍රමාණය අනුව මේ දේවල් තමයි දරුවන්ට මුලින්ම උගන්වන්නේ. ඉතින් ඒ සංකල්ප ඔක්කොම අපිට මේ ක්‍රියාකාරකමෙන් කරන්න පුළුවන්. දැන් අපි මුලින්ම හැඩය අනුව තමයි මේ වෙන් කරන්නේ. හැඩය අනුව දරුවට මේ විදිහට වෙන් කරන්න කියන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක පාට අනුව වෙන් කරන්න කියන්න. දැන් මේකේ හැඩතල ගොඩක් තියෙනවනේ. ඔයා කියන්න ඕනේ, හරි පුතේ දැන් නිල් පාට හැඩතල ටික ඔක්කොම එක ඉරටුවකට දාන්නකෝ. අන්න ඒ විදිහට දරුවට කියන්න පුළුවන්. එතකොට මෙතන සර්කල්ස් තියෙනවා, රෙක්ටැංගල්ස් තියෙනවා, එතකොට ට්‍රයංගල්ස්, ස්ක්වෙයර්, මේ ෂේප්ස් හතරම තියෙනවා. ඉතින් මේ ෂේප්ස් හතරම එක ඉරටුවකට, එක පාටක ෂේප්ස් ඔක්කොම එක ඉරටුවකට අපි දාන්න කියලා දරුවට කියන්න ඕනේ. එතකොට ඒක ඇති වෙන්නේ පාට අනුව තේරීම. එතකොට අපිට තව මේක දැන් අපි හැඩය අනුව තේරුවා. ඊට පස්සේ වර්ණය අනුව, වර්ණය හෝ පාට. ඉතින් ඊට පස්සේ අපිට කරන්න පුළුවන් ප්‍රමාණය අනුවත් මේක කරන්න පුළුවන්. ප්‍රමාණය අනුව කරනකොට ඔයාලා කරන්න ඕනේ එක වර්ගයක් හෝ වර්ග දෙකක්. වර්ග හතරම ගන්න එපා. දරුවන්ට එකපාර එතකොට කරන්න අමාරුයි. ඉතින් අපි හිතමුකෝ ට්‍රයංගල්ස් සහ සර්කල්ස් ගත්ත කියලා. එතකොට ඒ දෙක ප්‍රමාණ දෙකකින් කපා ගන්න ඕනේ. පොඩි ස්මෝල් බිග් කියන සංකල්පය කියලා දෙන්නේ. කියන්නේ ලොකු සහ පොඩි ප්‍රමාණය අනුව තේරි. අන්නේ ඒ විදිහට කරන්න
අරුවට එකම ප්‍රමාණයෙන් දැන් අපි ස්මෝල් එකක් කපනවා නම් එක එක ප්‍රමාණ වලින් ස්මෝල් තියන්න බෑ මොකද දරුවට තාම ඒක හඳුනගන්න බෑ ඉතින් big නම් big circles මේ ප්‍රමාණයට කපනවා නම් ඒ circles ඔක්කොම මේ ප්‍රමාණයට තියෙන්න ඕනේ එතකොට ස්මෝල් එකම කපනවා නම් ඒ ඔක්කොම එකම ප්‍රමාණයකට තියෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ දරුවට කියන්න පුළුවන් හරි පුතේ big circles එක ඉරටුවකට අපි දාමු කියලා බබාට කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟට අපි දාමු small circles අන්න ඔය විදිහට තේරීම මේ ක්‍රියාකාරකම තුළින් කරන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවට හොඳ ක්‍රියාකාරකමක් අත්වලට ඇස්වලට ඇසද සමායෝජනය වෙනවා. ඒම තමයි දරුවා මේකෙදි ගොඩක් කල්පනා කරනවා. ඉතින් දරුවාගේ බුද්ධි සංවර්ධනයටත් මේ ක්‍රියාකාරකම බෙහෙවින් වැදගත් වෙනවා. ඉතින් ඔයාලත් කරලා බලන්න දරුවත් විනෝදෙන් කරයි ඇත්තටම මේක ගොඩාක් හොඳ ක්‍රියාකාරකමක් මේක ෂේප්ස් වලට විතරක් නෙමෙයි ඔයාලට ගොඩාක් දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් ඉතින් මං ෂේප්ස් අරගෙන තමයි මේ ක්‍රියාකාරකම ඔයාලට පැහැදිලි කරේ ඉතින් මම ආපහු දරුවන්ට හොඳ ක්‍රියාකාරකමක් අරගෙන එන්නම්